අපි අකිලට අකමැති වෙන්නේ කෙවෙන කාරණාවක් හින්දා නෙවෙයිනේ අම්මේ. එයා පූර්ණිගේ තත්ත්වයට ගැලපෙන්නේ නැති හින්දා. ඒත් ඒක පූර්ණි තේරුම් ගන්න නැත්තා. දැන දැන වරදින දෙන්න මට බෑ. එහෙම වුණොත් ඉතින් අම්මේ පූර්ණි තනි තීරණයක් ගනීවි. ඔය කිව්වට එයා එහෙම කරන්නේ නැහැ. පූර්ණි අද ගෙදරින් ගියත් හරිම හිත වේදනාවකින්. අපි යාට හොඳ තැනකින් කටයුත්තක් හොයමු. ඒකට පූර්ණි කැමති වෙන්නේ නැහැ අම්මේ. එයාගේ මුරණ්ඩු කන් වලට මේ කොහෙත්ම ඉඩ නැහැ. පේන විදියට අපි මේ දෙන්නව ලංකාවෙන් යවුවොත් හොඳයි. ඒක නම් හොඳ අදහසක් තමයි. ඒත් විහංග කැමති වෙයිද? ඇයි විහංග අකමැති වෙන්නේ? විහංගටනේ එයාගේ ඩැඩි කම්පැනි කියලා තියෙන. නවීන්ට වැඩ කරන්න බැරි කමකට නෙවෙයිනේ කම්පැනි එක විහිඟට බාර දුන්නේ. එයාගේ යුතුකමක් විදියට නවීන් කම්පැනි එක කරගෙන යයි. අපි විහිඟෙන් කතා කරලා මේ ගැන අහමුද? එපා. ඉඩිසල් අපි නවීන්ට කතා කරලා ඉඳමු. එතකොට නවීන් ලාහයි ඇයි මේ කියලා. ඒගොල්ලත් අපිට හරි විස්තරයක් නොකිව්වට ඔය කියන සමාධි ගැන සේරම විස්තර ඒගොල්ල හොඳට දන්නවනේ. ඔව්. අපි මේ தත්ත්වයේ දෙන්නට පහදලා දෙමු. එහෙම නුනොත් ඔය සමාධිගේ ප්‍රශ්නේ වරින් වර මතුවෙන්න ඉඩ තියෙනවා. ගෙදර පොඩ්ඩ වරදිනකොට අපේ දුවත් විහඟත් එක්ක පැටලේ. විහඟ රටේ ලෝකේ ඇවිදින කෙනෙක් අහම්බෙන් හරි සමාධිය දැකලා කතා කරොත් ඒක අපේ රසින්ද දැක්කොත් හරි රසින්දගේ යාළුවෙක් දැකලා රසින්දට කිව්වොත් හරි මොකද වෙන්නේ? අපි මේ ගැන නවීන්ගෙන් අහලා බලමු. ඔව්. අපි යමු නවීන් හම්බෙන්න. කාලෙකින් අපි ගියත් නැහැ නේ. මං එහෙනම් කතා කරලා කියන්නද අපි හිට උදේ නෝ කියලා. ඔව්. මේවා මේ විදියට බලබලා හිටියොත් අපිට අඬන්න වෙයි. මම තීරණයක් ගත්තා අම්මේ. මට අම්මගේ ආශිර්වාද විතරක් දෙන්න. පුතා මට නිතරම කියනවා මේ ගැන. ඔයලා මම මේ තරම් පෙරත්ත කරන නිසාත් ඔයා අකිල පුතාට ආදරය කරන නිසාත් මම මේකට කැමැත්ත දෙන්නා. අම්මට ගොඩාක් පිං. භය වෙන්න එපා අම්මේ. මගේ අතින් කවදාවත් අකිලට වැරද්දක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඔයලා මගේ ගෙදරින් ඇවිල්ලා අපිට අවලාද කළොත්
එහෙම සරපරුෂ කවුරුත් අපේ ගෙදර නැහැ. පොඩියට හරි මංගල්‍යයක් ගත්තොත් හොඳයි නේද? අනේ අම්මේ. මම නම් ওই විකාර වැඩවලට එච්චර කැමති නැහැ. මේ අපි රෙජිස්ටර් කරලා අපේම කියලා තැනකට යන්න. අපේ කට්ටිය විතරක් ආවම ඇතිනේ. ඉන්න තැනක් තියෙනවද? ඉන්න තැනක් නම් නැහැ. මං හෙට ඉඳලා අකිලත් එක්ක ඉන්න තැනක් බලන්න. අම්මලටත් පුළුවන් නේ අපිත් එක්ක ඉන්න. මේ වට නිකන් කුලි දිදී ඉන්න ඕනේ නැහනේ. ඒවා ඉතින් දෙවුනුව බලන්න බැරි. අද තමයි මගේ හිතට සැනසීමක් දැනුනේ. අම්මේ මට පරක්කු වෙනවා. එහෙනම් මං ගිහිල්ලා එන්න. හොඳයි. මගේ ජීවිතේ සතුටුම දවස් වලින් එකක් අද. වදන්නාද? අපේ අම්මා මේ සම්බන්ධයට කැමති කරගත්තේ මොන තරම් අමාරුවෙන්ද කියලා. දැන් අපිට තියෙන්නේ ඉක්මනටම ඉන්න තැනක් හොයාගන්න එක විතරයි. අපි කොහෙන්ද හොයන්නේ? අපි ළඟපාතින් හොයාගමු. ඔයාට වැඩට යන්න ලේසි තැනකින්. අද කාලෙදී කොළඹින් නම් ගියක් හොයනවා කියන එක ලේසි නෑ. එහෙනම් අපි කොළඹට ළඟ තැනකින් හොයමු. මං අම්මලාට කිව්වා අපිත් එක්කම ඉමු කියලා. අම්මා හිමීට ගැන බලන්නම් කිව්වා. අම්මා එහෙම කිව්වට අම්මා කැමති නැහැ උතනින් යන්න. හැයි? ඇයි? එයාගේ බිස්නස් එක. ඉතින් අපි අම්මව ඒ වලින් නිදහස් කරමු.